හරි බලන්න දැන් පළවෙනි ප්‍රශ්නේ දෙක කියලා තියෙන්නේ y කියන එක නා සමානයි a sin vx xv ඍණ k සමීකරණයේ v යන රේඛීය ප්‍රවේගයේ වේ x හා k වල මාන මොනවද කියන හැමදේ අපිට සමීකරණයේ දීලා තියෙන මෙතන මෙන්න මේ විදිහට හරි මෙතන සමීකරණයේ දීලා තියෙනවා y කියන එක නා සමානයි a sin xv ඍණ k කියලා මම ගත්තොත් y කියන එක නා සමානයි y කියන එක නා සමානයි a sin xv ඍණ k හරිනේ එතකොට අපෙන් අහන්නේ මෙතන xv කියන එක නා දීලා තියෙනවා ඊට පස්සේ x සහ k වල මාන මොනවද කියන එක තමයි මෙතන අපෙන් අහලා තියෙන්නේ මොනවද ඒවායේ මාන කියන එක දැන් මම මෙන්න මේ විදිහට ගත්තොත් දැන් අපි දන්න දේ තමයි a sin xv ඍණ k කොහම මෙන්න මේක ඇතුලේ තියෙන කෝණයක් කෝණයක් නම් ඒකට මාන නැති වෙන්න ඕනේ මොකෝ කෝණයකට මාන නැහැනේ මට ලියන්න පුළුවන් එහෙමනම් xv කියන එකනාගේ මානය සමානයි ඒකට මාන නැති නිසා m වල බිඳුවයි l වල බිඳුවයි t වල බිඳුව. ඒතර x කියන එකනාගේ මානේ වාරයක් v වල මානය සමාන එහෙමනම් 1යි. ඒ ඇසුරෙන් මට ලියද හැකි x කියන කෙනාගේ මානය සමානයි ඒකට v කියන කෙනාගේ මානය. v කියන්නේ රේඛීය ප්‍රවේගය කියලා කියන්නේ තමයි ප්‍රවේගය කියන එක. ඒතර මට ගන්න පුළුවන් එතන l t ඍණ 1යි කියලා. හරිනේ එතකොට මේක සුළු කරගත්තොත් l වල 1යි t වල ධන 1යි. එතකොට ඔන්න x වල මාන. දැන් ඒ වගේම තමයි a sin xv ඍණ k කියලානේ තියෙන්නේ. මෙන්න මේ කියන භෞතික රාශි දෙකේ ගුණිතයෙන් මේ කියන භෞතික රාශිය අඩු කරලා තියෙනවා. ඒකේ තේරුම භෞතික රාශි දෙකක් අඩු කරන්න නම් අඩු කිරීමට හෝ එකතු කිරීමට නම් අනිවාර්යයෙන් මෙන්න මේ කියන භෞතික රාශි වල මාන මෙයාගේ මාන වලට සමානයි. එහෙනම් මට ලියද හැකි xv කියන කෙනාගේ මානය සමානයි k කියන කෙනාගේ මානය. ඒ ඇසුරෙන් x කියලා කියන්නේ දැන් අපි දන්න දේ තමයි l ඍණ 1යි t ඍණ 1යි sorry l ඍණ 1යි t ධන 1යි v කියන්නේ ප්‍රවේගයක් l t ඍණ 1යි s වෙන සමානයි k k සමානයි අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්නේ 1යි කියලා කියන්නේ මානයක් නැහැ කියලා. ඒතර ඒ කියන්නේ m වල බිඳුවයි l වල බිඳුවයි t වල බිඳුවයි. හරිනේ. දැන් ඕගොල්ලෝ මෙතනදී තේරුම් ගන්න ඕනේ දේ මෙහෙමයි. ඕක තමයි හදලා ගන්න ක්‍රමය. එහෙම නැත්නම් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මේ විදිහට y කියන එක නා සමාන a sin xv ඍණ k. එතකොට මේ තියෙන කෝණයක් මේ තියෙන කෝණයක්. කෝණයක් සඳහා මාන නැහැ. එහෙනම් k කියන කෙනාගේ මානය කොච්චරයි? එකක් වෙනවා. එහෙම නැත්නම් m වල බිඳුව l වල බිඳුවයි p වල බිඳුවක් වෙනවා. දැන් ඔය කියන උත්තරේ බලන්න පළවෙනිටම ඔය කියන උත්තරේ මට මෙතන දීලා තියෙනවා. ඒක දීලා තියෙන විදිහට මම මෙතන ගත්තොත් එහෙම මෙන්න මෙතන තමයි අදාළ දීලා තියෙන්නේ. x කියන කෙනාගේ මානේ l t ඍණ 1යි l ඍණ 1 sorry l ඍණ 1යි t හා t බිඳුව මෙන්න මේක තමයි අදාළ උත්තරය. පැහැදිලිද? උත්තර අංක 4. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා x දුනු නියතය කියවන හෙලික්සිය දුන්නක පහළ කෙරවලට ස්කන්ධයේ සිම්පල් m වූ අංශුවක් ඇඳා එය සිරස්ව දෝලණය වේ. දෝලණය කරනු ලැබේ. මෙවිත දෝලන සංඛ්‍යාතයේ පහත සමීකරණයෙන් ලබා දේ. එතකොට අපිට සමීකරණය දීලා තියෙනවා. මේ විදිහට දැන් මේ බලන්න. මෙතන දෙවෙනි එකට අදාළව මම ගත්තොත් මෙතන අපිට සමීකරණය දීලා තියෙනවා. මේ විදිහට f කියන එකේනා සමානයි f කියන එකේනා සමානයි c m වල x k වල y කියලා. හරිද? එතකොට c කියන්නේ මාන රහිත නියතයක් නු. ඊට පස්සේ අපිට දීලා තියෙනවා x සහ y කියන ඒවායි අගයන් මොනවද කියන එක තමයි අහලා තියෙන්නේ x සහ y වල අගයන් මොනවද කියන එකයි අහන්නේ. පැහැදිලිද? දැන් මම ගත්තොත් එහෙම මේ විදිහට මෙතන x සහ y වල අගයන් උතර f කියලා කියන්නේ සංඛ්‍යාතයක්නේ. f කියන්නේ සංඛ්‍යාතයක්. එයාගේ එහෙමනම් මානය t ඍණ 1යි. ඔය කියන එක නම් සමානයි c කියලා කියන්නේ දැන් මේක වෙන නිවර සමීකරණයක් නිසා දෙවැත්තම මාන සමාන කිරීම මේ කරන්නේ. c කියන්නේ මාන රහිත නියතයක්. එහෙමනම් 1යි මානය. මාන නැහැ. m කියලා කියන්නේ ස්කන්ධය m වල x k කියලා කියන්නේ දුනු නියතය දුනු නියතය කියලා කිව්වහම දැන් ඔයගොල්ලෝ දන්න දේ තමයි දුනු නියතයේ මාන මොනවද දුනු නියතය කියලා කියන්නේ ඒකක දිගකට දුනු නියතය කියලා කියන්නේ ඒකක විතතියක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන බලය. එතකොට k කියන එක කියන ලියන්න පුළුවන් ඒකක විතතියකට අවශ්‍ය වන බලය කියන්නේ f බෙදීම x කියලා. විතතිය තමයි x. ඒ ඇසුරෙන් m කියන එක කියන්නේ මට ලියන්න පුළුවන් m කියන්නේ බලය m l t ඍණ 2යි බෙදන්න ඕනේ විතතිය කියලා කියන්නේ l.
එල්ටෙල් ගියාට පස්සේ මෙතනින් එනවා එම් ටීරින 2 කියලා. එහෙනම් මෙතන මට දාන්න පුළුවන් කේ වෙනුවට එම් ටීරින 2 A කියන එකනගේ කී වෙනි බලයෙන් A කියන එකනගේ y බලයෙන්. එතකොට ඒක තව ටිකක් සුළු කරගත්තොත් t වල 1 සමානයි mx මෙතන එනවා. මෙයා මෙයත් එක නම් x ධන y වාරයක් t වල ඍණ 2y කියලා. එහෙනම් දැන් ඔයගොල්ලෝ මෙතන ගන්න පුළුවන් දෙපැත්ත සමීකරණයේ සත්‍ය නිසා නිවැරදි සමීකරණය නිසා දෙපැත්තේ මාන සමාන කළොත් මට t කියන කෙනාගේ මානය ගන්න පුළුවන් මේ විදිහට ඍණ 1 කියන එකේ සමානයි ඍණ 2y. එහෙනම් y සමානයි කොච්චරයි? ධන 2. ඊට පස්සේ දෙපැත්ත m වල මාන සැලකුවොත් හරි දෙපැත්තේ m වල මානය කියන එක නම සැලකුවොත් දෙපැත්තේ m වල මානය නම මෙතන මේ පැත්තේ තියෙන m වල මානය බිඳුවයි මේ පැත්තේ තියෙන m වල මානය x ධන y. ඒකේ තේරුම x කියන එක නම සමානයි ඍණ y. ඒ කියන්නේ ඍණ භාගය. පැහැදිලිද? ඒතර x සමානයි ධන භාගයයි y සමානයි ධන භාගයයි x සමානයි ඍණ භාගයයි කියලා තියෙනවා. පැහැදිලිද? ඒතර බලමු මේකේ අපිට උත්තරේ කියද දීලා තියෙන්නේ කියලා. දැන් එතන දීලා තියෙනවා මේ විදිහට x වලාගය ධන භාගයක් x වලාගය ඍණ භාගයක් වෙනවන y වලාගය ධන භාගයක් වෙනවන උත්තරේ කියද? උත්තරේ අපිට දීලා තියෙනවා 4 කියලා. පැහැදිලිද? උත්තරේ අංක 4. බලන්න ඊට පස්සේ ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 දීලා තියෙන්නේ ආලෝක වර්ෂයේ මාන මොනවද කියලා අපෙන් අහන්නේ. එතකොට ආලෝක වර්ෂයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රහ වස්තු අතර දුර මෙනීම සඳහා අපි භාවිත කරන මිනුම. ඒක ආලෝක වර්ෂයෙන් මයින්නේ දුරක්. දුර නිසා L තමයි යාගේ මානය. L. ඊට පස්සේ බලන්න ප්‍රශ්න අංක 4 වෙනි. බලන්න ප්‍රශ්න අංක 4. එතන දීලා තියෙනවා පහත සඳහන් රාශි යුගල අතුරින් මාන සමාන නොවන භෞතික රාශි යුගල වන්නේ කියලා. එතකොට අපිට උත්තර හතරක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි කඩදාසියක ඝනකමයි දුන්නේ විත 30යි කියන්නේ. එතකොට කඩදාසියක ඝනකම කියන එක කියනවා ගත්තොත් ඝනකමක් කියලා කියන්නේ දිගක්. හරි? එතකොට දුන්නේ විත 30ක් කියන්නේ මොකක්ද? දිගක්මයි. එතකොට දෙන්නගෙම මැනලා තියෙන්නේ එකම එක. ඊට පස්සේ දෙවෙනි එක දුන්නක විත 30යි ගෝලයක හරි. එතකොට දුන්නක විත 30 කියලා කියන්නේ අතර විත 30 කියලා කියන්නේ දුන්න ඇදෙන ප්‍රමාණය. දැන් මම මේ විදිහට ගත්තොත් හරිද? අපි හිතමු මෙහෙම මෙතන මෙහෙම දුන්නක් තියෙනවා. මේ විදිහට. එතකොට A කියන කෙනාගේ ස්වභාවික දිග කියන කෙනා මම ගන්නම් මෙහෙම L කියලා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට පවතින දුර. ඒක ඇවිල්ලා L. එතකොට විත 30 කියන්නේ මෙහෙමයි. අපි හිතමු මේ කියන එකේන මොකක් හරි බලයක් දාලා මම අදිනවා සිම්පල් x දිගක්. එතකොට ඇත්තට මේ දුර මම L ඩෑෂ් කියලා ගන්නවා. මෙතන මෙතෙන්ටම තියෙන දුර. මෙතන තමයි මෙයා හිටියේ. දැන් මෙතන මෙතන තමයි අවසානට මේ f බලයක් දාලා ඇදීම නිසා පහළට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ ප්‍රමාණය තමයි දුන්න ඇදුණු ප්‍රමාණය. ඒක ඇවිල්ලා x. එතකොට මට ඒක ගන්න පුළුවන් විත 30 කියලා. හරිනේ? එතකොට විත 30 කියලා කියන්නේ n යගේ. පැහැදිලිද ඒක? හරි. එතකොට විත 30 කියන්නේ x x වලින් අපේ මයින්නේ දිගක්. හරිනේ? එතකොට x වලින් මයින්නේ දිගක්ම සමානයි. ඊට පස්සේ බලන්න මේකේ ගෝලයක අරය කියලා තියෙනවා. එතකොට ගෝලයක අරය කියන්නේ කවුමද? ගෝලයක අරය කියන්නේ දිගක්මයි. එතකොට ඒකෙත් දිගක්මයින්නේ දිගක්මයි. ඒ කියන්නේ ඊට පස්සේ කියනවා දණ්ඩක ප්‍රසාරණය කියලා. එතකොට දණ්ඩක ප්‍රසාරණය කියන්නේ දණ්ඩක ප්‍රසාරණය සහ තරංගායාමයේ තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ හතරවෙනි උත්තරේ තියෙනවා ගෝලයක විශ්කම්භයයි ඊට පස්සේ දුන්නක විත 30යි. පස්සේ එක තමයි ද්‍රවයක ප්‍රසාරණය ඊළඟට වීදුරු කුට්ටියක දිග කියලා. එතකොට දැන් දණ්ඩක ප්‍රසාරණය කියන එක කෙනා ගත්තොත් උත්තරේ තුන්වෙනි එකේ තියෙන්නේ දණ්ඩක ප්‍රසාරණය කියන සාධකය ගත්තොත් දණ්ඩක ප්‍රසාරණය කියන කියන්නේ දණ්ඩක් කොච්චර ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවද? ඇත්තටම දණ්ඩ ආරම්භක දිග L කියලා හිතන්න. ඒක උෂ්ණත්වයේ වැඩි වීම නිසා දණ්ඩේ දිග 2L දක්වා වැඩි වෙනවා. එතකොට දණ්ඩ සිද්ධ වෙලා තියෙන ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණය. පැහැදිලිද? එතකොට දණ්ඩක දිග සාමාන්‍ය අපි රේඛීය ප්‍රසාරණයක් කියලා සලකනවා. එතකොට දිගක් ඊළඟට මෙතන තරංගයක තරංග ආයාමය කියලා තියෙනවා. තරංග ආයාමය කියන්නේ කවම දිගක්මයි. ඊට පස්සේ බලන්න ප්‍රශ්න අංක උත්තරයක 4 තියෙනවා. ගෝලයක විශ්කම්භය කියන්නේ දිගක්. ඊට පස්සේ දුන්නක විත්‍තිය කියන්නේ නැවත දිගක්. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න උත්තරයක 5 ද්‍රවයක ප්‍රසාරණය කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ද්‍රවයක් ගත්තාම ඒකේ ප්‍රසාරණය සිද්ධ වෙන්නේ පරිමාව. ඒතර ද්‍රවයකට නිශ්චිත වූ හැඩයක් නැහැ. ඒක නිසා අපි රේඛීය ප්‍රසාරණ වර්ගඵල ප්‍රසාරණයක් සලකන්න බෑ. නමුත් අපි දන්න දේ තමයි ද්‍රවයක් ගත්තාම එයාට නිශ්චිත වූ
පරිමාවක් තියෙනවා. එතකොට නිශ්චිත වූ පරිමාවක් තියෙන නිසා අපිට සලකන්න පුළුවන් ද්‍රවේග ප්‍රසාරණය කියලා කියන්නේ පරිමා ප්‍රසාරණයක් තමයි පිළිසිද්ධ වෙන්නේ. එතකොට පරිමාවයේ වැඩිවීමක් කියුවාම එයාගේ අදාළ පරිමා වැඩිවීම කියලා කියන්නේ එයාගේ මානය කියන්නේ L ඝනය කියන එක. නමුත් වීදුරු කුට්ටියක දිග කියන සාධකය තියෙනවා. වීදුරු කුට්ටියක දිග කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණය. ඒ කියන්නේ රේඛීය දිග. එහෙමනම් උත්තරය කියන්නේ උත්තර අංක 5. පැහැදිලිද? බලන්න ඊට පස්සේ ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 දීලා තියෙනවා පරීක්ෂණයකදී අරය A වන B වේගයකින් වැටෙන ගෝලයක් මත F නම් ප්‍රතිරෝධී බලයක් මෙතන සූත්‍රය දීලා තියෙනවා F කියන එක කිනා සමානයි KA B වර්ගය යන සූත්‍රයෙන් දෙනු ලබන බව සොයාගෙන ඇත. අපෙන් අහන්නේ කේවල මාන මොනවද කියලා. හරි. අද මේ බන් අපිට දීලා තියෙනවා සූත්‍රය F කියන එක කිනා සමානයි F සමානයි KA B වර්ගය කියලා. හරි. F කියන එක කිනා සමානයි KAV වර්ගය කියලා. දැන් මම මෙතනදි ගත්තොත් මේ විදිහට අපෙන් අහන්නේ එතකොට K කියන එක කිනාගේ මානය මොනවද කියලා. මම ගත්තොත් F කියලා කියන්නේ බලයක්. හරිද? F කියලා කියන්නේ බලයක්. එතකොට F කියන්නේ බලය ප්‍රතිරෝධී බලය යාගේ මානය ML තීරින 2යි. ඕක සමානයි K කියන එක කිනා දන්නේ නැහැ. A කියන එක කිනා දීලා තියෙනවා අපිට කවුරු කියලාද? A කියන එක කිනා දීලා තියෙනවා අරය කියලා. V කියලා කියන්නේ වේගය. හරිද? එතකොට a කියන්නේ අරය නම් l v කියන්නේ වේගය l තීරින 1යි එයාගේ වර්ගය. එතන මෙතන එනවා m l තීරින 2යි සමානයි k කියන එක කිනා වාරයක් l වර්ගය l මෙතන එනවා l එකක් මෙතන මෙයත් එක නම් l ඝනය ඊට පස්සේ මෙතන තීරින 2යි කියලා. හරි මේක ප්‍රසාරණය කළාම මෙතනින් එනවා l වර්ගයක් එයා මෙයත් එක නම් l ඝනය ඊට පස්සේ t වල ඍණ 1යි එයාගේ වර්ගය කරන තීරින 2යි. දැන් මෙතන මට ගන්න පුළුවන් එහෙමනම් මේ තීරින දෙකට මේ තීරින දෙක කැපෙනවා. ඊට පස්සේ මෙතන L එකක් ඉන්නවා මෙතනින් එහෙමනම් L එකක් ගියාම තව දෙකක් ඉතිරි. එහෙමනම් මෙතන M කියන එක කෙනා සමානයි K වාරයක් L වර්ගය. එහෙනම් K කියලා කියන්නේ M L ඍණ 2යි. K කියලා කියන්නේ M L ඍණ 2යි. පැහැදිලිද මේක? දැන් බලමු මේකේ අදාළ උත්තර ටික. එතකොට උත්තරේ දීලා තියෙනවා M L ඍණ 2යි කියන්නේ උත්තරේ අංක 2 කියලා. හරි. ඔන්න ඔය කියන ටික තමයි තාමත්ම සරල ගණිත ප්‍රශ්න ටිකක්. මම හිතනවා ඔබට ඒ කොටස් සෙට් එක තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔය කියන කොටස් සෙට් එක තමයි අපෙන් අහලා තියෙන්නේ මොනවද මොනවද වෙන්නේ කියලා. උත්තර අංක ප්‍රශ්න අංක 5 උත්තර අංක 2. හරි.